බවන් සදවසක් පොඩි දරුවට දෙන්න හොඳ ැතිකෑම මොනොද කියලා ගඩක්ලලාට මගින් කෝල්රලා මැසේජ් කලාඒවගේම හම්බු හම ගොදනෙ එක කනවා ඉතින් මට හිතුන අද වීඩ කන්නේ ගැන කරන්න. අපේ නටේ කුඩා දරුවන් අතර මේ වෙනකොට පිලිකා හරදරෝග කොලස් රෝල් දිය වැඩියාව එමනැත්නම් වකෝඩු රෝග වගේ ඉතා භයානක මේ වැඩිහිටි අපිට හැදින ලෙද කුඩා දරුවන්න්න අතරත් බහලෝ දකින්න ලබෙන. ඉතින් මෙන්ම මේගේ භානක රෝගෙමනත්තම් මේගේ බානක වැඩිහිටියන්ට හැදින ෝග කඩා ඩුවන්න්නතරට බහොලවෙන්න ප්‍රධාම හේතුවක් තමයි අපේ තියන ආහාර රටාව. විශේෂෙන්ම කියන්න ඕන දෙයක් තමයි. ලෝකී බොහෝ රටවල් සෞඛ්‍ය සම්පන්න ස්වභාවික ආහාරවලට යොමු වෙනකොට අපේ රට විතරක් ආහර සංස්කෘතිය යන්න වලපල්ලට කියලා. සෞඛ්‍ය සම්පන නෝන ආහර රටවල් තින රටවල් අතරෙන්, අපේ රට මෙවෙනකට ඉතාම සීග්‍රෙන් උඩට ගන් කරින් පවතිනවා. තින් ම මේකට දකින ප්‍රධනම් හේතුවක් තමයි කොඩා දරුවට දන්න හොඳද කෑම ොදම ද දන්න හොඳ නැති කෑම මොද කියලා දෙමව පට හොඳ දනක් නැහ එකට වයිදරු විදි අපි ොක කියන්න ඕොනේ. කුඩා දරුවන්ටු තැරක්නෙේ. අපේ රටේ තිය හාර සංස්කතිය වැඩිහිටි අපටත් ඉත්තාම භායනක ප්‍රතිවල ගෙන දෙෙන සමත් වෙලා තියෙනවා. ඒවාගේම මේ වැරදි ආහර රටවට තව ප්‍රධාන හේතුවක් තමයි, ශෝෂල් මීඩිය වලින් මීඩියාවලින් ආර ගැනරමාකටින් හමනත්නම් ප්‍රචාණටයුතු. මේ ප්‍රචාණ කටයතුවලට ගොඩක් දෙමවපී තම පහසුවෙන් අහවේනවා. ඊළඟ වැදගත් හේතු තමයි අපේරට ගොඩක් දෙමවපියන් තිය බසිල්ලයි් ගහමත්න කාර් වලජීවනරටාව. මේ කාරි බවලත්යේ නිසා අපේරටේ දෙමවපියන්ට එයාලගේ දරුවන්ට ගෙදර කෑමක් හදල දෙන්න ැරිියල ත්වයක් තමයි උද්ගතවෙලා තියෙන්නේ. කට හේතුවක් දියට අසාහනිද කියන්නතියන්නන්නේ ප අප නටේ දැනට පවති ආර්ික තත්වත් එක්ක සස්භාධික ගුණදායක කෑමක් සාමාමලින් දරුක්ට දෙන්න තරමක වේදමක් ැනවා. මෙ මේ ආර්ථික ගැටලුත් මේ සඳහ බලපෑමක් ඇතිකරලා තියෙනවා. ඉතින් දැන් අපි බලමුත් දරුවන්ට කවදාපත්ම දෙන්න හොඳ නැති කෑම වර්ග දහයිමොනවද කියලා. පලවෙනි ආහාර වර්ග තමයි සකස් කළ මස් එහමන දැම් ප්‍රොසෙස් මීට්. උදාහරණ විදිට සොසේජස් මීඩ බොල්ස් බකන් වගේ දවල් මේ ගණයට අයිතු වෙනවා. මේ කස්කරපු මස් වල ඇත්තටම අධික ලුණු සාන්ද්‍රනයක් තියෙනවා. ඊට අමතරව අපට ශරයට කිසිම විදිහකින්වත් හිතකර නොවන ෆැට් හෙමනැත්නන් මේ දේ අඩංගුව එෙනවා. ඒවාගේම තමයි මස් කල්තියා ගන්න පිස වැටිවසේමනන්න ල්තබා ගැනීම ද්‍රව් හලුව ඇතු කරනවා. ඉතින් මේ විදර ගත්තහම මේ පොසෙස් මීට්ල තියෙන්නේ ඇංඟට අහිතකර රසායනික සංගක කීපයක් විතරයි. මේ රසාහක සංග බහුලුව තියන පොසෙස් මීට් වැඩිකාලයක් ගන්නකොට දරුවන්ට වකුගඩුල රෝග වගේ පිළිකා සෑදිම වැඩ ආදානමක් ඇතිවෙන්න පුළුව. දෙෙ ආහ ර්ග තයි සුබරි ඩික් එම ැද සී අධක ලෙස තියන බීමවාර්ග. දරුව තරන වැඩ හිටවවිදට අපිස් සහරලට මේ බීමට ඇබැ වෙන්න පුොුවන්. පසකරපු එල කිරිත් අයිතිවෙන මෙන්න ගනයට ඉතින් අප දකල තින කඩා දරුව තිබහට ආසාහට මේ බීම වර්ග නිතර නිතර බොන්න පපුරදුලා තියෙනවා. කෝලාවර්ග සෝඩ වර්ග අයිතිවෙන්නෙත් මෙන්න මේ කාණ්ඩයට. මේ බීම වර්ගල ඇත්තරම කැරරි ප්‍රමාණ ඉතාම අධිකයි. අධි කැලරි ප්‍රමාණය නිසාම කඩා දරුවන් තා එක්මන ගොලන් බර වැඩිවෙලා අික ස්තුල බාට පත්වන්න ොුව. කඩාකාලෙ මේදයට ස්තුලබාට පත්වන කුඩා දරුව වැඩිහිට බට පත්වනට පසේ තා එක්මන දේ වැඩියාව ිරුදිර පිරන්නේ කොෙස් රල් හැනැත්තන් කගඩල ලෝගගේ තත්වට ලක්වන්න ොලුවන්. තුන්ග හාරකාණය තමයි කෘතිම රසකාරක යොදපු අහර වර්ග. ආරවල තයෙන් නන ස්වභාක රසය වෙනස් කරලා ඊට හත් පසම වෙනස් කෘතිම රසයක් ගැෙනන්න තමයි මෙීවිතයටට කෘතිම රස කාරක එකගොලතු කරන්න. මේෙ ාතා කරන අපිට කිසිම විදිහකින්වත් හිතකර නෝන රසානික දව කීපයක්. මේ කෘතිම රසාකාර්කවලින් දරුවන්ට දී වැඩියාව එවගේ පිළිකා සෑදිම වැඩි අවධනක් ඇතිවන්න පුොලන්. ඊට අමතර මේ රසගන්නවන්න භාවිතකන කෘතිම රසාකාක නිසා දරුවන් ස්ථාවිපද්ධතිය විශේෂෙන්ම දරුවන්ගේ මොලේ වර්ධනයට බාධ තිවෙන්න පුළුවන්. මේ කෘතිම රසාකාරග නිසා අපේයගේ සිදුවෙන ඉතාම වැදගත් පරිියෘතතිය ක්‍රාමත නෙටව ෆෙක්් එකක් ඇතිවෙන්න පුළුවන්. ශේෂම වැනි කෘතිම රසකාරග නිසා අපගේ ඉතාම වැදත් හෝමනක් වන ඉන්ස්ුලල්න් හෝමෝණෙ ක්‍රියාකාරිතර බාධ පමිෙන්න්න පුලුවන්. විද දිගදදිටම ඉන්ස්ලෙන් හෝමන ම බලපැම් සිදුව නිසා කුඩා දොුවන් ඉතා එක්පනින් ද ඩා රෝගෙන් බඩ පත්වෙන්න පුොුවන්. රුවන්ට කවදක්වත් දෙන්න හොඳ නැති හතරවෙන ආහාර වර්ග තමයි ෆ්‍රයිඩ ඩ් එමත් නැත්න අධික විදිහට ගැබු තෙලේ බැදපුවා හාර. විදි ගැබරු रुदिर ෙේ බැදපු හාරන්න ළමයියාසයි ඇත්තට මේ වනකට අපේරටේ විස බීජයක් විදිහට මේ ගැබු ෙ බදපු ආහාරව්‍යාප් වෙලා යෙන. මේ සඳහා යොදාගන තෙල්වර්ග දරුවන්ට කිසිම විදිහකින්ව සෞඛ්‍ය සම්පන්ඩ නැහැ. මේවාගේ ආර වැඩිකාලයක් ගන්නකොට දරුවෝ ඉතාමික් මනින් අධිරුදිර පීලන ෘදිරේ ධි කොලස් ෝල් ප්‍රමාණයගේ අධික ස්තුල ාවවට පත්වෙන්න පුළුවන්. දරුවන්ට දෙන්න හොද නැති පස්වෙන් ආහාරය තමයි හයි ශුග සරියල් තවත් සර්ලව කියනවන සීණ එකතු කරන ලද සකස්කරපු දාන්‍ය වර්ග. මේ හරිට තරමක් සීග්‍ර ජනප්‍රය වෙම පවතිනවා ගඩක්වෙලට දරුවන්ට උදේ ආරයක් විදිහයට මේ විදිර සීණ එකතු කරපු සකස්කරපු දාාන්‍යවර්ග දෙන්න දෙමවපි උනන්දුවක් දක්වනවා. මං අංවශය කිය න හැබැයි ඔගොල දන්නවා ගොලිවිදියට හදල දෙන්නත් පුළුවන් සමහරලාට කිරරි එකතු කරලා දෙන්නත් පුළුවන් හැබයි කොමදුන්නට මේවා ඇත්තරම ගොඩක් සීනි සාන්දරනය අික නිසා දරුවන්ට හිතකර වෙන්න නැහැ. සමහර වෙලා වාගේ දරුවවා ද සීරල් කන්න පුරු ලා යන්න පුළන්. තිවට කනති හොමදේ තමයි මේමගේ සරියල්ලග තොරගන්නකොට, අඩු සීනි සාද්‍රනයක් තිෙනමන ලෝෂබග කට්කක් තිය සිරියල් වර්ගයක් තොරගන්න. එම නැනවවාට පුළුවන් මෙ වගේ සරියල්ල එකක් ගෙදරදිම හදාගන්න. මේේ සඳ ඕනෙම දානර්ගයක් භාවිතා කරන්න පුළුවන් හැබැ කිසිම ටකත් අධික විදිර සීණිකතු කරන්න එපා. ඉතන් මේවිදිට සී ාප ස්‍රරියල්ලක් වෙනටවාට පුුවන් හල් ්‍රන් සසිියල්ලක මරන්න. දරුවන්ට කවදක්වත් දෙන්න හොඳ නැති හයවැනි කෑම වර්ගය තමයි සකස් කරපු කෙටි ආහරයම නැන පොස න. අපිදැල ොඩක් ච ල ීල කර වැදක් තයි දරු හරතල් කර මෙ දරුව ාදර වැඩපු දා ගන්න ම දෙ සක්ස්කර නක් ශේෂම ිස්කට චිප් ර්ගගේම ්‍රකස් වර්ග දරන්ට බදෙනවා. ඇත්තම මෙවැනි කෙටි කෑමල සබායි කාහ තියන තාම සල් පවාමායක්ක් විරයි පුඩක් ිස්කට ි්ස්වාර් හැදිලතිනෙ කහතිම ර කා ර ද ල විතර. ඒ අම මේ වගේ කෙටි කෑම්බල තියන අහිතකර දේවල් තමයි ලොනු අහිතකර ේදදාම්ල ප්‍රස කාර ල් ගැනීම ාවිත කරන්න කහති රසයක දව. මෙ ද ජන ො ගැ ොකයාම ැහ යනකො ෝක ර තින පරීක්ෂවලින් හ තැන්වලද ප ල යන ෙන ඒ තරම්ම අපේ ඇගට අහිතකර නැහැ කියලා. සහරවිට MSG නැහැ කියලා ගහල තින කෑමවල. හිට වැඩ අහිත කර වල් තියෙන පුුවන් දාහර විදිර එම තිබුන් නැවුණනට සමහර කෑමල තියන රසාහනික ්‍රෞ්ග සමහර වෙලාවට එමවල්ට වඩා අපට අහිතකරවෙන්න පුළුවන්. එි ඇතටම අපට අහිතරද කියලා හොයන්න මේවර ලෝක විද ැන්වල විදධ පරිචෂ කරනවා. ඉතිං ඔොගලන පුළුවන් එගන හොල ලන්න අලද දෙවල් තිබු ගනගන්න ම පොත්තිව ඉස්සරහට ි කියයන් මොක්ද ඇතරම එකක ඇතින ලපෑමකක්ද දැනට පවතින තත්වයමකක්ද කියලා ෙට විඩික් ස්ර කරන්න. ුවට කොහත්ම දෙද හොඳැ හත්තු හර මයි ෆස් ොඩ් එමක් ණනික ආහර. ෂනික හර කියපු ගම අපට මතක්වෙන ෂැනික නෝඩල්ස්. නෝඩල්ස් විතරක් නෙ මේ ආහරේ මූලික ස්භාවය සම්පූර්ණම වෙනස් කරලා කල් තබාගෙන ගත්ත ගමම්ම කණ් පුලුවන් හැම ආහාර වර්ගයක්ම අති වෙන මෙන්න මේ කාණ්ඩයට. ඉතින් මේවා කල්තියාගන්න වගේ ආහරේ මූලික සභය වෙනස් කරන්න විධවිදි රසාසනික දව්ගතු කරනවා. මේ ආරලත් වැඩිපුරම තියන්නේ හිතකර මේ දාම්ල ලුණු සීනි සහරසායක ද්‍රවයන් විතරයි. ටඇවැනි ආහාර වර්ග තමයි කෘතිම වර්ණක යුදතු හර වර්ග. දරුවන්ගේ ආකාර්ශනය දිනාගන්න ආහර නිෂ්පාදනය කරනය ස්භාවක කෑම්බල කවදාපත් නැති පාටලින් යුක්ත හාහර නිෂපානය කරනවා. මේස වර්නක් විද යොදාගන්න දරුවන්ට තරක්න මේ වැඩිට අපටත් කිසිම විදකින්වත් හිතකර නවන රසාහයග සංයෝ කීපයක්. මේ කෘතිම වර්ණ විදිර භාතාකන රසායගක සංයෝ නිසා දුවන්ගේ ොලේ වාර්දයට බාධයඇතු වෙන. ඒ තරැක්නෙ දරුගේක්ක ගඩුවලට අක්මට හනි සිුදවෙන්න පුළුවන්. දරුවන්ට වැඩපුට දෙන්න හොදනැති නම්වවෙනි කෑම්වාර්ග තමයි යි මකරිකන්ටට් එකක් තියන මාළු වර්ග. මේ මමාලු වර්ගවලට උදාහරණදිට අපට කියන්න පුළන් මෝර මාලු සෝඩ් පිෂ් සහක්කින් මැකරල් කියෙන මාළුුවර්ග. දැනට හගෙන තියන කරුණු අනු මෙන්න මේ මාළුුවල වැඩිපුර රසදේ ප්‍රණයක් තියන ලුවන්. මේ රසේ වැඩිපුට තිය මාළු දරුව නිතර ෙත ආහර ත්තොත් එහම. දැන හගෙන තියන දරුන් ොලේ වාර්දිනට බාාවක් ඇතිවන්න පුුවන් කියලා. ට අමත වැඩිපු රසදේ ශරිර ගතවීමෙන් දරුවන්ට පිළිකා සෑදිම වැඩ ආධානක් ඇතිවන්න පුුවන්.ඉනිසා දරුවන්ට මාලු කෑමට දෙදනකොට පොඩි මාල දෙන්න උසා කරන්න. දරුවන්ට කිසිම දවස දෙන්න හො ැති කෑම වර්ගල දහවනි තැනට එන ක්s. කනගාටය මුණත් කියන්න න දයක් තමයි අපරට මේයවකොට ින් ක් බො එක ්‍රන්ඩකක් බො පත්මින් පාතිනෝ. අපි දැකලතින සහරලාට අම්මලා යා දරු පාඩන් කරද කම්මැලිකමැතිව එහැද නිදිමරන්න පුළුවන් වෙන්න මෙ ද ලා තිය. ඒවාගේ ක්‍රීඩාකන්න දරුවන්ගේ පොෝමොස් වැඩිරන්නමන්න කුසලතාවය වර්ධනය කරන්න සමහර වෙලාට එනජරින්කයක් දෙන්න සමහර අම්මල පුරදුලා තියනවා. මේඉනජරිින්වල වැඩිපුරම තින කැෆේයන් සහසිීහි ඊට අතර ස්ටිියලන් සෙමන උත්තේජකාරකවිදිර යම්මම් රසාසනික ්‍රව භාතාාව කරනවා. මේ කැෆයින් සහ උත්තේජ කාරකනිහ දරුවන්ගේ ස්නාාවවිපදධතිී වරදිනට බාධා ඇතිවෙන්න පපුළුවන්. ඊට අමතර දරුවන්ගේ තින සස්බාල්ක නිදාගැනීමේ රටාම එමද ස්ලී පැටන්ට වෙනස්වන්න පුලන්. බයලක ද තමයි එනජ රිංකවට දරුවන් ඇබැහ වෙන්න පුුවන්. ඒනිසා දරුවන්ට කිසිම ොදකිීමත් එනජ දිකක් බොන්න දෙන්නේ පා. ඉන් ඔන්න යාහාර වර්ග දහය තමයි දරුවන්ට කවදක්ත් දෙන්න හොඳ ැති ආහර වර්ග දහය. ඉතින් අපි කොහොද දරුව මේයාගේ කෑමලින් ඇත් කල තියාගන්න. පුුවන් තරන් දරුවට ගෙදරදිම කෑම හදලන්න උසසාරන්න සුප කට ලින් ස්ට රන්ටලින් ේ ශොපලි ෑමගන්න ළුවන් තරන් අඩුරන්න. ර කන්න ැම දෙෙවල් පුුවන් තරන් ගෙදරදිම හල දෙන්න උසා කරන්න උදාහර විිට වාට පුලුවන් බිස්කට් නුල් සසේජස් වගේ දෙවල් ගෙදරදිම හල දෙන්න. ඔගුලන්ට මතක දන්න මට අවුදු පහරරිතරලින් පෙ රට එක් තර නමගේ වෛදරෙක් මෙනමෝගේ කරුණු නිතර දිර කියන්න පටන්ගත්තා. හැබැයි අපරට පුදත් තයි කවුහුව කෙනෙක් හඳද පන්න පුහම පෙන්න්න පුකාගේ ඇගිල හ විතරයි බලන්න. ඉතින් ඒ විදිරේ වෛද්‍යවර ඒදවසල කීපුදව සමාජ මමාධ්‍යලි මධදල සමචකයට ලක්කර. හැබැයි එදා ඒකපු දේවල් දැන්දැන් ඇත්ත වෙමින් පවතිනවා. දාහරයක් පිද කනගට ත් කිය න පේරට පිකා රෝගෙන් ාට පත්වන දුවන් සංකාවව දවසින් දස වැඩුවෙනවා. ඉති දැනටත් ඔයා ප්‍රමාධදන හැ යාගේ දරුවටක් මේ වගේ දේවල් දෙනවනක් අදමනවත්තන්න. අස්්‍යය පැල්ල ගයාට පස්සේ ස්ථාලේ වහල වැඩක් නැහැ. මොකද අපට තේම දෙයක් නම සමහරලාට මේ වැරදි ආහාර රටාව නිසා අපි වයිසට ගයාට පස්සේ අපේ ඇස් පනටමේ දරුව යයාම රෝග ල හන පිකාක් දිල වෙ පුල දේ ඩ රෝගහැදිල අප ඇස් පනාපට අපේ දරුවන් අපට කල යන්න පුළුවන්. මෙ මේ වාසනාවව තත්තුවරුව පත් නොුවන්නනම් ය අදම වගේ දරුවට හරි සෞඛ සම්බන් ආහාර රටාවක් පුරදු කරන්න උසා කරන්න. විඩගවසන් කරන්න කලින් ඉතාම් වැදග දෙයක් කියනන්න කොහොමද අපි හොඳ සෞඛ්‍යක සබන් ආහාරයක් තෝරගන්න කියේලා. ඔයා යම් සිීදදිකින් දරුවෙක්ට ආහාරයක් තෝරගන්න කොට, ඒ ආහාර දැන්තින ත්වය ඒයාහර කලින් තිබ තත්වය සංසාන්ධනය කල බලන්න උදාහරනයක් විති හාරය තිබ වභාක රසය සූන්ද වර්ණය තියනොදකල ලන්න ඉට හාත් පසිම්බ සුවන්දක් වර්ණයක් රසයක් තියෙනව හාර ස්වාාක ආරයක් නෙේ. ගේ තමයි ඒ හරි සභාවික නරක් වන කාලෙට ව අෞුදු ගානක් වැඩිපුර කාලයක් තියා ගන තියෙනවනන් ඒ කාලෙ තියාගන්න ඒ ආහාරට අනි වාර්රෙන්ම වවිදරසායක දෞවකතු කරනවා. එවැනි ආහරයක් කිසිම විදෙකීමවත් අපට හිත කරවන්නේ නහ. ති ම හිතනම් විඩියකින් දරුවන්ට දෙන්න හොඳ ඇැත කෑම ගනගේම. කොහම ද අපි හොඳ කෑමක් දරුවන්ට දෙන්න කියරත් ඉගන ගන්න ඇති කියලා. මේකගේ වැදගත් ඩ ි අප තායික්පන නවතහමයමු.